ඉන්න භික්ෂුන් වහන්සේලා අපවත් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ චිතකයන් ආදාහනය කරන්නේ නැහැ. ඒ ඔක්කොම මෙන්න මේ කුටි වල තැන්පත් කරනවා. මේ තියෙන කුටි නේ? මේ තියෙන මේ කුටි. මෙතෙන් දෙන්නේ නැහැ හන්දෑ 6න් පස්සේ කවුරක් එන්නේ නැහැ මේ පැත්තට. ඔව්. ඒ බඩවැල්ල ආයිස් කිරිල්ල මොකුත් නැහැ. නිම්බම් කරන්නේ නැහැ. නිම්බම් කරන්නේ නැහැ. Hi friends, ada api api trip ke yang ni, khusus sebut kelak kek. Oh, api, jiwite paling ni bata ham tu kene kek api yang apa? Podi trip ke kan? Trip ke kan? Inna api ham tu. Ham tu? Oh, api alu balang ini. Api kau hidup ni? Api tu yang ni, mi buduruga galak, kena istana tamai nirmana unye mulim, mi betul tak? Deng itu na malas na galak kila. ආරණ්‍ය සේනාසනය. ඔව්. අපි ඒක පොඩ්ඩක් බලන්න තමයි යන්නේ. අපි කාර් එකේ ඇවිල්ලා කාර් එක දැම්මා. මගින් දැම්මා. මොකද මේ පාරේ යන්න අමාරුයි. මාරමාරු මේ පාරේ. පාරක් නෙවෙයි ඒක. දැන් අපිට අයිය කෙනෙක් සෙට් වුණා මේ අයියා. ගිහින් දානවා. ගිහින් දානවා. අපි යන තැනට. අපි ගිහිල්ලා ගියම යන්නේ කොහෙද කියලා නේ. මමයි කොසල මල්ලිය එහෙනම් එන්න ඕගොල්ලෝ යන්න. ඔව් කොහ ආමුදුරු. ආමුදුරු කලින් වැඩි මේ. ආමුදුරු කලින් බයිසිකලේ අපි යවුවා. ඉතින් අපි දැන් යනවා. බයිසිකල බලන්න පයින් වරේ. අපි යනවා. හරි හරි. එලා. 5 කිලෝමීටර. දැන් ජය වේවා. කිලෝමීටර් දෙකක් යන්න තියෙනවා ඉතින්. අලුත් දෙන්න දුවනවද පස්සක් කියලා. මේක. කොහොමද මුන් දෙන්න මේක ඉන්නේ කියලා. බලමු කොච්චරක් දුවයි කියලා. ටික දුරක් දුවයි ඊට පස්සේ. අයියෝ. මං කියන්න අපි එනකොට ඒ මේ අනිත් පාරේ ආවනම් අයියෝ වාහනේ යන්න පුළුවන්ද? මේ මල්ලි මම ගොඩක් දවසකින් මෙහෙ ඇවිල්ලා නැහැ හොඳේ. ආ. නමුත් මෙච්චර නම් දුර නැහැ. ආ දුරත් නැහැ අමාරු නැතුව ඇති නේද? ඔව්. ඒ කියන්නේ ටිකක් එක තැනක් තිබුණ මුල පටන් ගන්න හරි ඒක දැන් වේරිලා ඇති. ආ මඩවල. අපි දැන් මේ අනතන කියන්නේ නැහනේ. ඒ උනාට ඉතින් මං දැරනවා දැනගෙන මං ඇවිල්ලා තියෙන thumbnail එක title එක බලලා. ඔව් ඒ උනාට තාම දැක්කේ නැහනේ මොකද්ද scene එක? scene එක දැක්කේ නැහැ. scene එක දැක්කා තමයි ඩේ. සසර කලගිරව ගන්න. මේකේ යනකොටම ත්‍රිලක්ෂණේ මෙන්න. ඔව් ත්‍රිලක්ෂණේ. දුක්ඛනාත්මය යන්න පේන්නේ. අනිත් දුක්ඛනාත්මනේ. සසර කලගිරල ඉන්න දැන් බාගෙ. පාරේ පාරේ මේ පාරේ බලන්න පාරේ. අන්න පාරව. දැන් තමයි අපි සිතන්නේ මරණගත මහ පණ යන වැඩක් කියලා. නම්මද කියන්නේ. යටමුත් තමයි සුපිරි. ගියකාර දැක්කන ගේම මේ. ඇඩ් එකට ගන්න. දැක්කන වෙලෙ. හරි ඉක්මනට ආවනේ. ඔයාලා දිව්වා. ඉතින් දුරට යන්නේ ඉක්මනට. ඉඳ ගන්න දෙන්නේ නැහැ. ඉඳ ගන්න දෙන්නේ නැහැ. ආවුදුරුවනේ දැන් අපි මෙතනින් යන්න ඕන අපේ ආරණ්‍ය සේනාසන පදි ආවුදුරුවෝ තින්නේ මේ හරි ඒ හරියෙන් තමයි ඔය කුටි ටික තියෙන්නේ හරි ඔව් අපි දැන් ඒ එතනට යමු මේ බලන්න නේද යමු අපි එන්න ගාව තිනා කුටි නෑ 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 එනවා මත තියෙන්නේ බෑ හරි අලස්සනේ මරේ බව නෑ මේක හරි ඉක්මන කාවන ඔව් මේ දෙනේ බයික් එකේ ආවා මම ආයෙත් මල්ලි දුවලා දුවලා කාරේ දුවෙච්චි අපි බයික් එක ගන්න කලින් මුන්දෙන දුවලා එල්ල අපිට විදහයක අරින්න අම්ම පටන් ගත්තා ඕ යන්නත් එහෙම කරන්නේ සම්මා ට්‍රැවලින් කියලා හදයි දන්නේ හඳුන ඒක තමයි ආත්මේ බැලි නෑ ඉතින් මේ හැෂ්ටැග් එක අරගෙන විතරයි අලුත් හැෂ්ටැග් එක වැයගෙන නේද අපි දැන් මේක හරියට මේ පැත්තේ පේන්නේ නේද ඔව් හරි හරි පළවෙනි පාරනේ ඔහම කැමරාවක් කරන්නේ නෑ මම මේ කැමරාව මේක ගැල්ලුවම ඔව් නෑ ඉතින් මොනවද මේ ඕක කැප නැද්ද කැමරාව පාක් කරන එක මං හිතන්නේ බිර ගැලපෙන්නේ නෑ නේද ඒ මොකෝ හම්න්නේ ඒක කොහේ හරි තියෙනවද කැමරාව තිබිලා නෑ නේ ඒක හරි ඒ කාලේ තිබුණේ නෑ නේ ඒක කාලේ තිබුණා තිබ්බනම් මේ එක ලව් කරේ මම ඔව් මොකද ඔක වැරද්දක් නෑ ධර්ම ප්‍රචාරයක නෝදියක් නෑ මේ සෝෂල් මීඩියා අනිවාර්යෙන් එනනම් ෆොටෝග්‍රැෆි කරලා තවුනා ඉන්නවනේ ඔව් ඒ කාලේ තිබුණේ නෑ ෆොටෝග්‍රැෆි කරා අපිත් ඒක හමුදිරි මේ කොස්සලක් තැන්දි දැන් හැමදේම මෙහෙමනේ ඔව් නේ හමුදිනේ ලව් ආන්නේ කොහොමද දිනේ මේක බලන්න බෑ දැන් ලයිට් එක නඩුවරයිනේ ඔව් නිකම්ම වැඩි තමයි දෙන්නේ
කියලා ගන්න බරුම අප. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල මහලුගම් ආර ආරණ්‍ය සේනාසනයට. එතකොට මේකට කියන්නේ මල්ලස්න ආරණ්‍ය සේනාසනය. මේකේ තියෙනවා මේ ඉන්න භික්ෂුන් වහන්සේලා අපවත් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ චිතකයන් ආදාහණය කරන්නේ නැහැ. ඒ ඔක්කොම මෙන්න මේ කුටි වල තැන්පත් කරනවා. මේ තියෙන කුටි නේ? මේ තියෙන ඒ කුටි. මේක නමකුත් ගහලා තියෙනවා. නම තියෙනවා එක එක ස්වාමින් වහන්සේලාගේ ගමත් නමත් මේ කුටි වල තියෙනවා. සමහර ඒවා මේ ශ්‍රී ලංකාවේ මැදලා කඩලා තියෙන්නේ. එතකොට මේ මේ වගේ හාමුදුරු කෙනෙක්ගේ ශරීරයක් මේ විදිහට තැන්පත් කළාට පස්සේ දවස් 21ක් යනකම් මේකේ තියෙන ඕජස් අතුරට බහිනවා. මේ මේ තියෙන කුටියක යට තියෙන අඩියක තරම් අලුහුණු. ඔව්. ඒ අලුහුණු තට්ටුව උඩ තමයි ඔය තැන්පත් කළ තියෙන්නේ. එතකොට දවස් 21ක් යනකොට මේ ඕජස් ඔක්කොම බැහැලා සාමාන්‍ය දිරකඩක් බවට පරිවර්තනය වෙනවා. දවස් 21ක්. දවස් 21ක් යනවා. ඊළඟට දැන් අපේ ලෝතුරා බුදුහාමුදුරු ඉන්න කාලේ අමුසෝන්නේ තිබුණේ. ඔය එරිදි කඩක උතලා ගිහිල්ලා පැදුරු කබලක උතලා ගිහිල්ලා කැලේට දානවා. එතකොට ඒ ස්ථානට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා භාවනා කළා මාර්ගඵල ලබනවා. දැන් සන්ධ්‍යා කාලේ ගිහිල්ලා එළි වෙනකොට අරහත්ත්වයට පත්වෙච්ච අය හිටියයි දා. මේ කියන්නේ මේ පිළිකුල් භාවනාවල් භාවනා කරලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න. ඉතින් අද කාලේ සියලුම දේ එක ආදානකාරයට අරගෙන පුචල දානවා. ඒව දකින්න නැහැ. එතකොට අමුසොන් දැන් නැහැ. ඔක්කොම අඩි 6ක් පොළොව යට වළලනවා. ඉතින් මේ වගේ දේවල් දකින්න නැහැ. ඒක නිසා තමයි මේ ආරණ්‍ය සේනාසනේ නායක හාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න ඕන නිසා මේ සියලුම සාමින් වහන්සේලා මැරෙන මේ මැරුණට පස්සේ මේ චිතකයන් ওই විදිහට තියෙනවා. ඒ කියන්නේ අපවත් වුණ ගමන් එහෙමම දානවා නේ මුකුත් අයින් කරන්නේ. ඒ මුකුත් නැහැ. ඒ බඩවැල්ල ආයිස් කිරිලා මුකුත් නැහැ. ඉම්බම් කරන්නේ නැහැ. නැම්බම් කරන්නේ නැහැ. මුකුත් නැහැ. ඒ විදිහ රවුල් එහෙම කපලා හොඳ ලස්සනට මේ කොණ්ඩේ එහෙම ගාලා තමයි දාන්නේ. එතකොට මේ දවස් 21 තුල නැවත වරක් වැවෙනවා මේක. රවුල් කෙස් ඔක්කොම වැවෙනවා. ආගේ මරුණත් වැවෙනවා නේද? වැවෙනවා. මරුණත් වැවෙනවා. ඒ වැවුනට පස්සේ ඒ ටික ආපහු ඇදි ඇදි තිබිලා ওই දවස් 21 න් පස්සේ මොකුත් නැහැ. එතන ඉවර වෙනවා. ඊළඟ දරගොඩ වගේ. දරගොඩ වගේ තියෙනවා. ඉතින් අදත් මේක ගිහි පැවිදි ඇවිල්ලා ඕන කෙනෙක් බලනවා. සමහර අය මෙතෙන්ට එන්න බයයි. මෙන්න මෙහෙම මෙහෙම තියෙනවා ඒකොත් මෙතෙන්ට එන්න බය. මෙතන රෑ කාලේ හොල්මන් වෙනවා කියලා කියනවා. අපිත් නිකන් පොඩ්ඩක් බය වෙලා වගේ නේද? ඒක තමයි. මේ මේක මෙතෙන්ට එන්නේ නැහැ හන්දෑ 6න් පස්සේ කවුරක් එන්නේ නැහැ මේ පැත්තට. ඔව්. ලයිට් එක මුකුත් ඇත්තෙත් නැහැ. ලයිට් එක දාන්නෙත් නැහැ. දාන්න නැහැ දාන්න නැහැ. මේක අඳුර තියෙන්නේ මා බිය කරු විදිහට තමයි මෙතන තියෙන්නේ. මේ අපි ලයිට් එකක් දාලා තින්නේ. මේ අපි ලයිට් විතරද මේ අඳුරත් පේන්නේ නැත්නම් පේන්නේ නැහැ. නැත්නම් පේන්නේ නැහැ. ඉස්සරහ පොඩි ගන්ධයක් තිබුණා දැන් නම් එහෙම නැහැ. දැන් ගොඩක් කාලේ. එතකොට හාමුදුරුවෝ දැන් මේ තියෙන මේ සිරුරු ටික කොච්චර කාල තරණයිද අහන්නේ? දැන් මේවා මම හිතන්නේ අවුරුදු 15කට වැඩි. ආහහ. ඔව්. මේ දේ එහෙනම් ගොඩක් පරණයි වගේ. පරණයි පරණයි. කවුද වෙලා නේද? දිර්ලා ගිහිල්ලා වවුලොත් ඉන්නක. අමුතුම බුක්ත ගන්නේ වවුල් අර ඊළඟ. රෑ වෙලා නම් බය වෙනවා. ඔව්. දැන් ඔය මූණ ඉස්සරහට වගේ දැක්කම බය වෙනවා. ඔව්. ඔහාම මේ තියෙන පැත්තට බය වෙන්නේ නැහැ වැඩි. දැන් සිවුරෙන් වැහිලා තියෙන ඇටකොට සැකිල්ල. ඔය එකක් තිබුණා මෙහෙම සිවුර මේ 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 පේන පපු පොත් කොටස පේන්න තිබ්බා. අනහරි එකක් තිබුණා. වහලක් වුණා. අපිටත් මේ ටික තමයි අවධානය යොමු කරන්නේ. අපිටත් තියෙන ওই ටිකමයි. ওই ටිකමයි. මේ ටික නොදැන කටයුතු කරන නිසා තමයි අද රටේ සෑහෙන අපරාධ වැඩි වෙන්නට මූලික හේතුව. මේවා මම හිතනවා මේක මෙතන විතරක් නෙමෙයි සෑම පන්සලකම එකක් හරි තියෙන්න ඕනේ. තියෙන්න ඕන. මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අපේ ජීවිතේට වෙන දේ දකින්න. අපේ මිනිස්සු ජීවත් වෙන්නේ නෝ. තණ්හාවෙන් බරිත වෙලා හම්බ ගන්න මිනිස්සු පිරිසක් නේ ඉන්නේ. මැරෙන්නේ නැහැ කියලා නේද? මැරෙන්නේ නැහැ කියලා. නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන පිරිසක් ඉන්නේ. ඉතින් ඒ අයට මේක හරි වැදගත් වෙනවා. මෙතන එක හාමුදුරුවෝ නමක් ඉන්නවා මේ අර රවට නාන්න ගිහිල්ලා හවස 5ට විතර මේ අලිය ගාලා මැරුණා. යාළුවෙක් කියනවා මේ මෙතන කිව්වා තියෙනවා. අර අර නේ නදලි නේ මේ යන්නේ අලුතින් මෙතන මේ ටික අලුත් වගේ නේ මෙතන බොඩිස් මේ කුටි ඉදමදි වෙනකොට මේ දෙක් කරලා ගොඩක් තියෙනවා නේ බොඩිස් ගොඩක් මේව කලවලා දාන්න ඕන මේක අරින්න පුළුවන් මගේ මේක අරින්න පුළුවන් ලහවුරුනේ පුළුවන්ද ඔව් අරින්න පුළුවන්
ලොකල් ලෝ ඉදිනවද නෑ යතුරුක් එන්නේ නැවකට ඉදිනම් කියන්නේ සීරියස්ම කියන්නේ ඔලුවරි දෙනවා වගේ ඔව් එතනට ආවම මේක අමුතුම පොඩි අමුතු ගතියක් තියෙනවා අමුතු ගතියක් තියෙනවා තමයි අපි ඇත්තට මේ දේවල් දෙහිම බය නැහැ නමුත් අපිටත් පොඩි අවුලක් තියෙනවා අපේ ආදරනේ මේ කනත් එකක් ගිහලා කැම්පින් කරා ඔව් එහෙමද කියන්නේ දකුණු ආසිය ලොකුම කනත් එක්ක කැම්පින් කරායි මේව දැකලා කියන්න තියෙන්නේ මෙච්චරයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්තු තේ සංූප සමෝතුකෝ ඔබතම කියන්න තියෙන්නේ එච්චරයි කියන්න තියෙන්නේ මොකද කරන්නේ යන් හිනන්නේ අපි යමුනේ හොඳ ජීවිතය කියන්නේ ලොකු වාරමක් ඉගෙන ගන්න ආවද මේ මෙයා හාමුදුරුවෝ යාළුවද ඔකද ඔකම ඩායිටික් ගෙනවා ගෙනවලා දා හාමුදුරුවෝත් එක්කම නේද ඉන්නේ ලස්සයි අපනමනේ අපන නෑ අපන අය ඔය බෙල්ල මේක මොනවද කියන්නේ ඔක පුතා මරව ගන්න කට්ටිය ආ නේද ඔව් එක කපලිලා මේ මස් කොහොමද ගියේ